නවනිිපැයිු නවලුවට පෙදන්නට දිරිය ගනිමු අපි සැවෝම ඉතින් ලක් මව සංවල්ධනය කරන්නටහද වූ පට වූ අපි නවනිැයු හදූූ හඩවූ මගේ නම තුෂාන් මේනක දෙේවනාලායෙන ම ඉගෙන ගන්නෙ මහතර රහුල විද්‍යාලය මම දැනට උසස් පෙල විභාගයට පෙනීසිල්ලා ප්‍රතිබල අපේක්ෂාව සිටිනවා මම කරපු නිර්මාණය තමයි සුලං බලෙ විදුලියක් නිපත වීම එක මගේ මුල්ම නිර්මාණය දෙනටඒක වැඩි දියුණ කර සුළං බලෙෙන් ජංගම දුරකතනයක් ආරෝපනය කර ගැනීම හැියාවට මගේ දක්වා දීර කර ගෙන තිෙනවා මම මේ මුල්ලිම් මට අදහස ආවේ මම නිර්මාණය කර සුළ බලෙෙන් විදුලියක් නිපද වෙන ක්‍රමයක්ඒ මම නිර්මාණය කරේ බලාගන්න පුළුවන් මේකැවිල්ල කොම්පියුටර් කූලිංක් ෆෑන් එක එකන පරිගණ කේරන පරිගණකය කූල් කරන්නේන මේ විදුලි පංකාව මේක සාමාන්‍යක් විදුලියක් දුන්නම මේ ෆෑන් එක කරගැවිලා පරිගණකය කූල් කරන සිසිල් කරනවා ඒ ඒක තමයි මේකින් කෙරෙන්නේ නමුත් මේගන සියලුම දේවල් ඇතුලේ කොට සියලුම දේවල් ඉවත් කරලා මේක ඩයින මෝක් බෝට ම පත් කර එකවේ මේක විදුලි ධාරාවක් එලියට ගත්තා. ඊට පස්සේ. මේක මම මේ හදලි උරුණාට පස්සේ මගේ ගේ අම්මගේ අම්ම විදේශ ගත වුණ දඹතිව වන්දනාව සඳහා. දමදිව යද්දි ආචිට දපස් තුනක් කෝච්චිඉන්න සිද වුණා එතකොට ආච්චිගේ ආර්චික ළඟ තිබුණන ජංග දුරකතමයක් ආචික ජංගමුදුරකතනේ බැටටිය බැස්ස ප දවස් තුනෙෙන් දවස් දෙගක් විතර අපිට ශ්‍රී ලංකාත්තෙක් අපේ නෑ අත් එක්ක සධේදනය අඩාළුන් ඉන් පස්සේ අපේ අම්මා එහෙම බයවෙලා ගොඩක් දේවල් වුුණ ඒ අදහසක් මත මට නිකං හිතුුණ මට මේක ජංගමුදුරකතනයක් චාච කරන්න හදන්න පුළුවන් කියෙන්. ඉවාසේ පර්ේෂණවං ආරම්භ කර ඒක ප්‍රතිපලයයක් විදි අදම නිර්මාණය කරල ද සුලං බලෙන් ජංගමුදුරකතය චාජ් කරන්න එමන ත්තං ආරෝපනය කරගන්න නිර්මාණය මං අද අවසන් කරල දී මමදැන් පෙන්නන්නම් නිර්මාණය භාවිතාවෙන විදිිය නිෂ්පාදනය කොහොමද මේක භාවිතාවෙන ආකාරය මේක දැන් පේන ඇැති පරිගනක විදුලි පංකාවක් මේක තියනම් මේක වෙන්නේ සාමාන්‍යයෙන් මම මේ නිර්මාණය කර පොදු වාආහනයක වගේ යද්දී මේක මේ සුලං බලෙන් චාච්ි කරගන්න මේ ෆෝන් එක. මේ ෆෑන් එක මේ කම්පියුටර් කූලිින්ක් ෆෑන් එක කරන්න සාමානයෙක් දැන් පොදවාහනය අදී ජනයලෙක් එලියට දාලා මේ එන විශේෂ කාන්දම. එ කාන්දම මාර්ගෙන් වාහනේ බඳට එගැන දුම්රිය හෝ බසය ෝ තමගේ පෞද්ගලික වාහනේ බඳට සවි කරන්න දයන්නේ. ඉන් පස්සේ ඒක සාමාන්‍යෙන් වාහනය අද මේක විතාමත් වේගෙන් කරකරෙන ඒකෙන් නිෂ්පාදන වෙන විදුලිය මේක විශේෂ චාජර එකක් මේ මැද තියෙන්නේ මේ පේන ඇති මේ පැබිලිපාටන් ඇඳල තියන්නවම විශේෂ චාජර එකක් මේක ඒ චාජර එක හරහා තමයි යැි ෆෝන් එකට මේ විදුලිධාරාව ලබා දෙන්නේ ඒ චාජර එක කියන සඳහනක් කරොත් සමහරක් විට මේ එකන මේ වගේ චාජර් මේ හැඩේ චාජර් වෙඳ කොලේ ගන්න තියෙනවා නමුත් මේකම නිර්මාණයකරපු චාර්ර එක ඔබුලන්් පෙන්න්නන්න මේකෙන් කරන්න ෆෝන්ින් ෆෝර්න් එකට වෝල්ටේ් එක වෙනස් වෙනවා ඒ අනුව මේක ෆෝන් එක චාච් කරන්න මේ අවශ්‍ය ෝල්ටේ් එක දෙන එක තමයි කරන්න මේ චාජරේ මෙතෙන්න්ට තමයි මේ කම්පිුටර් කූලික් ෆෑන එක වයර් දෙක ජැක්වෙන්නේ මේ පැත්තර මේක තමයි ෆෝර්න් එක අවට්පුට් එක ෆෝන් එකට දෙන්න වන්න මේ පින්න එක ෆෝන් එක හැටියට ජංගමුදුර කතනේ හැටියට මේ පින් වෙනස් කරගන්න පුළුවන් වෙන මේ ආකාරෙ විදිහයට ඕනම ජංගමමුදුරකථනයකට හරියනාආකාරය පින් එකක් දාගන්න පුදුව මේෆෑන් එක ගැන වැඩිදුරටත් සඳහනක් කරත් මේෆෑන් එක මේ කම්පියටර් කූලිං ෆෑන් එක වාහනේ දැන් අපි අපි ගමන් කරද්දි මෙතන තියෙන විශේෂිත වූ කාණන්දම ඒ කාන්දම ඒ ගැන මෙලඳ පොලේ ගන්න නෑ මේ කාන්දම ත් විශේෂ උපකරණයකින් මේ ගලවගත්ත කාන්දමක් මේක සාමාන්‍යය මේ පොදුවානේක හෝ පෞද්ගලි වාහනේ ගවන් කරද්දිී ජනයලෙන් එලියට දාලා මේක බඳට අලවන්න දීන් මේ කාන්දම ගලවන්න ඕනෙ ඇදල ගලවන්න බෑ මෙම නමල ගලවන්න ඕනේ නැතුව මේක එන්නනෑ මේ ඒ තරමට මේක සවිමක් මේ දැන් පොදුවාහනේ ගමන් කරදදි මේක සුලං බලින් මේ ෆෑන් එකහර කැවෙන. කර කැවිලා ඉවර වුණට පස්සෙත් මේ චාජර එක හරහා. චාජර එක හරහා ෆෝන් එකට විදිවිධාරාවක් යන. අපිට ෆෝන් එක වර්ගය අනුව ඕන ෆෝන් එකට සවි කරගන්න පුළුව. එතකොට අපිට ලංකාේ තිෙන ඕන ෆෝ මේකින් චාචි කරගන්න පුළුවන් මේ පැෑන් එක බන්ඳර සවිකරාට පස්සේ. මේක ජනනය වෙන විදුලිය මෙන්න මේ වයර් දෙක හරහා මේකට ජැක් වෙනවා. ඒකට විශේෂෂ වූ ජැක් එකක් තියෙනවා මේ සවි කරන්න ඉන් පස්සේ ඉන් පස්ස තමයි මේ ෆෝන් එකට අපි සවිකරන්නේ ලංකා ඕන ෆෝනයට දැන්ට භවිතා කරන්න පුුවන් මේක පින්වර්ගයන ඕන ෆෝන් එකට දැනට ලංකාර් සියලුම ෆෝන් වර්ගවල්ට භාවිතාගන්න පුළුවන් ආකාරේ ම මේක නිර්මාණය කරලා ඉවන. මේ නිර්මාණය. මගේ අරෝපනය වෙන උපකරණය පත්තරේ පලවුණා තුන්වතාවක්. ඒක දැක්කා අම්පාර මහාව ප්‍රදේශයේ තරුණේ. එම තරුණය මුණගැහෙන්නාව ඇවිල්ල කිව්ව මේ නිර්මාණය මට දෙන්න මොකද අපේ පැත්තටම කරන්ට එක නෑ කියලා. ඉන් පස්සේ මම කිව්වා ඒ රට අභ්‍යන්තරයට යනකට ටික් සුලන් මදිී මම විශේෂයෙන් මම මාතර ප්‍රදේශ ීදන නිසා මටනං පුළුවන්ක මුහුද එර ලයිනේ වෙලවාසිද්‍රෝ මේක ජංගමුදුරකතනය අරෝපණය කර ගන්න නමුත් රට අභ්‍යන්තරයට අත්ද සුලං අවම වෙන නිසා කය විසි හතරමෝ ජංගමුදුරකතනය චාචි කර ගන්න සුළඟ මදි කියල මට හිතුන ම එම තරුණයට ප්‍රකාශ කර. නමුත් මට ඊට පස්සේ මට අදහසක්කාව නිර්මාණයක් කරන්න මේ හා සම්බන්ධවම නිර්මාණයක් මේක පේනමැති මේ නිර්මාණය ගැනට වෙළඳ පොලේ ගන්න තියෙන නිර්මාණයක් නමුත් එම නිර්මාණය මිට වැඩිය ගොඩා පොඩි. මේක පේනවැැති මෙතන තියෙන සූ්‍රකෝෂයක්. මේ සූරකෝෂමං රටින් ආනායනය කරපු සූරකෝෂයක් මේක වෙ ගන්න තියන මටවැටේ ොඩක් පොඩි නමුත් ඒ වෙළඳ පොලේ ගන්නතින නිර්මාණයට වැඩිය මේ ගොඩක් අති නවීන පන්නේ නිර්මාණය මේක කරන්නේ ජංගමුදුරගථන ආරෝපනය කරන එක තමයි සූරය බර මේක සුළං බලයෙන් මේ සූර බලය මේක වෙෙළඳ පොලේතියන නිර්මාණය ඒක ජංගමුදුරකතන ආරෝපනය වෙන්නේ අවේ තියලවන ඒ ජංගමුදුරු තනය අරෝපනය කරගන්න නමුත් මේ එක දවසක් අවේ තිබ්බම මේ ඇතුල විශේෂ ත ව බැට්‍රියක්තියෙන. ඒ බැට්‍රිය චාර්් උුණාට පස්සේ මේකින් ෆෝන් පහලවත් විශ්සත් අතර ෆෝන් ප්‍රමාණයක් චාච් කරන්න පුළුව. එකන අප එක දවසකර අපේ ෆෝන් එක දවසකට චාච් කරන්නවන දවස් පහළවක් මේකෙන් චාත් කරන්න පුළුව මේ උපකරණ එක දවසක් අවේ තිබ්බට පස්ස. මේ අදහස මට පහළ වනේ අර තරුණයා මේ මගේ නිර්මාණය පත්තරේ දැකල මාව මුණගැහිලා මේ නිර්මාණය මගින් ඉල්ලපු නිසා ොකද ඒ තරුණයාලායි නිවසට විදුලිය නැති නිසා තමයි ම මේ උපකරණය හැත්විය. මෙම ශිෂ්‍යයාගේ නිර්මාණය වෙලා තියෙන්නේ සුලංබලය ආධාරයෙන් ජංගම දුරකතනයක් ආරෝපණය කිරීම. තකොට අපි සාමාන්‍ය ජංගම දු ආරෝපනය කරගන්න අපිට ඒ සඳහා නිර්මාණය කරපු චාජරකක් තියෙනවා මෙම ශිෂ්‍යමහිදී. කරලා තියන්නේ ඇතරම සාමාන්‍යය අපි භාවිතා කරන රෘහස් විදුලි සැපවීම පාවිච්ෂි කරන්න ඇතුව. පිතත සිටින අවස්ථාවකදී විශේෂයෙන්ම වාහනයක ගමන් කරන අවස්ථාවකදී ජංග දොරකතනය අරෝපනය කරගන්න පුළුවන් වෙන්න සුළං බලයෙන් මෙම චාජරකර අවශ්‍ය ශක්තිය සැපයිීම. එතකොට සුල්ලඟ කියල කියන ඇතරම වාාතය වේගෙන් එහා මෙහා චල්නයවීම. එතකොට අපි දන්නවා සුළන්ගේ චාලක ශක්තිය තියෙනවා. එතකොට අපිට පුළුවන් වේ චාලක ශක්තිය, සුළඟ තිය චාලක ශක්තිය භාවිතා කරමින් සුළං පෙත්තක් කරකවා ගන්න. එතකොට ඇතරම මෙය දැනටත් ලෝකේ බොහෝ රටවල භාවිතා වෙනවා සුළං බලයෙන්, විදුලිය නිපදවීම සඳහා. මෙහිදී ඇතරම සිද්ධ වෙන්නේ විශාල සුලංපෙති, මේ විදුලිිය උත්පාදන ක්‍රියාවලිය සඳහාමන නිර්මාණය කළ විශාල සුලංපෙති, සුළග අධික හමන ස්ථානල රඳවල තියෙන. දැන් මේ රූපේ අපට පෙන්වා සුලංපෙති කීපයක් රඳවල තියෙනවා. මෙව රඳවල තියෙන්නේ මූදේ. මොකද මුදාශ්‍රීතව ඇතරම ගොඩක් තදින් සුලංහමනව. ඒ සුළගේ චාලක ශක්තිය පාවිච්චි කරන්න පුළන්ගෙන විදිර තමයි මේ සුලං බලයෙන් විදුලිය උපපදවන සුලංපෙති සවිකල් ලතියෙන්නේ. එතකොට මෙහිදී ඇත්තරම සිද්ධ වෙන්නේ සුළඟ එහෙම නැත්තං ගලා යන ජලය එහෙමත් නැත්තම් හුමාලේ. ඒ වගේ ක්‍රමයකින් ලැබෙන චාලක ශක්තිය යොදාගෙන තමයි අපි විදුලිය නිෂ්පාදනය කරන්නේ. එතකොට මෙහිදී සිද්ධ වෙන්නේ චාලක ශක්තිය ආධාරයෙන් අපි ටර්බයිනයක් කරකවාගන්නවා. එතකොට මේ ටර්බයිනේ රෝධයට සවවෙලා තිය අක්ෂය කරකැවෙන. ඒ අක්ෂය කරකැවෙනකොට එයට සම්බන්ධ කල්ල තියෙනවා කම්බි සන්නායක සමූහය ඒ සන්නායක සමූහය මේ ට්‍රර්බයිනය රෝධය කරකෑවෙන විට කරකෑවෙනවා එතකට මේ මෙතන අපි ඇතරම ස්ටේටර එක කියල හඳුන් වන කොටස නොවෙනස් වන චුම්බ ශේත්‍රයක් පවත්ත ගන්නවා මේක ඇත්තරම තියෙන්නේෙ අපේ ඩෛනමෝය වට්ටේ ඩෛනමෝ වටේ අප ස්ටේටර එකක් කොටසක්තියෙනවා මෙය සමහල්ලාවට සාමාන්‍ය චුම්බකයක් ක වනවා දැන් අපි බයිසකල් දෛනමුවක් ගත්තත් ඒ ඇතු ඇත්‍රමතිනෙන සාමාන්‍ය ුම්භකයා හබැයි විශාලවර්ශයෙන් විදුලිය නිශ්පානය කරන අවස්ථාවදී අපි පාවිච්චි කරන්නේ විද්‍යත් චුම්බකයක් මේ මගින් චුම්බක ශේෂත්‍රයක් නොවෙනස් වන ආකාරයට පවත්තගන්නවා. එතකොට සැරඩේගේ නියමයානුව චුම්බක ශේෂත්‍රයක් තුළ චලනය වන සන්නන්නයකයක් තුළ ධාරාවක් පේරණය වෙනවා. එතකොට දැන් මෙතන අපිට ඩෛනමෝය ඇතුළේ නොවෙනස් වන චුම්භක ශේෂස්ත්‍රයක් තියනවා චලනය වන සන්නායක සමූහයක් තියෙනවා. එතකොට චලනය වෙන සන්නායක සමූහය තුළ ධාරාවක් පේරණය වෙනවා. දැන් මෙතන අපි ඩයිනමෝදිහා බැලුවෝත් ඇත්‍රම ඩයිනමෝවේ මෙ මේක තමයි විද්‍යත් කාන්දම එ මේ ආකාරයට දක් කළ තියෙනවා. ඉළඟට මෙතන අමිච්චරය තියෙනවාන්දක තමයි ඇතරම අපි චාලක ශක්ති්‍යධාරයෙන් කරකවා ගන්නේ මේ කන්ඳට සවිකරන ලද දතිරෝධයක් හෝ. එවැනි අමා එ මෙතන තියනවා අපේ කොයිල් එක. ඒමත් නැත්තම් අපේ සන්නායක සමූහය. තනි සන්නායකයක් මේ සඳහා භාවිතා කරන්න එක මදී එනිසා සන්නායක සමූහයක්. අපි භාවිතා කරනා ඊතා අමතර මෙතන න්‍යාදේශක තියනවා එළඟට බ්‍රශස් තියන මේ වගේ තවත් විවිධ කොටස් තිබෙනවා මෙතනද අපිට ඇත්‍රම විදුලි උත්පාදනය සඳහා මූලිකාම වැදගත්තයෙන්නේ විද්‍යුත් කාන්දම සහ මේ කැරකෙන කොයිල්ලක. නොවලස් වන විද්‍යුත් කාණන්දම තුළ කොයිල්ලක කැරකෙනකොට අපිට විද්‍යතය උත්පාධනය කරගන්න පුළවා. දැ මෙම ශිෂ්‍ය කරලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ජලයෙන් විදුලිය නිපදවීම වෙනුවට මෙම ශිෂ්‍යයා සුළඟආධාරයෙන් මේ ඩයිනමෝ කරකාවාගන්නවා. එමගින් විදුලිය ත්පාදනය කළ ඒවද දුලිය තමන්ගේ ජංගම දුරකතනේ චාජරයවෙත ලබා දෙනවා. ඒගේ ඔහු තවදුරටත් නිර්මාණය කළ තියෙනවා. ජංගම දුරකථන සමූහයක් අරෝපණය කරගන්න පුළුවන්. උපකරණයක් එයා ඇත්‍රම සූර්ය ශක්තිය ආධාරයෙන් තමයි පළමු ආරෝපණය කරගන්නේ එතකොට එහිී ඇතර මඔහු සූර්ය කෝෂ පාවිශ්ි කළ දෙෙන සූර්යෝෂයක ක්‍රියාකාරීත්වය ගත්තොත් සූර්යාලෝකය එමත පතනය වනවිට ඇති ඉලෙක්ට්‍රෝන එම ශක්තිය ලබාගෙන එහා මෙහා චලනයවීම තුළින් තමයි සූර්යකෝෂයක් විදුලිය උත්පාධනය කරන්නේ. ොහු මෙම නිර්මාණය කල්ලා තියෙන්නේ සූරයකෝෂයක් භාවිතා කරමින් එම උපකරණය ඇතුළත තිබෙන බැට්‍රිය අරෝපණය කරගන්නවා. ඉන් පසු ඔට ඒ සඳහා ඔහුට පෑක පමණ කාලයක් ගත වෙන්නේ. ඉන් පසෝ හොට පුළුවන් එය පාවිච්චි කල්ලා ජංගම දුරකතන කිහිපයක් වුවත් එකවර අරෝපනය කරගන්න. එතකොට එහිදී ඔහු පාවිච්චි ක තියෙන්නේ සූර්්‍ර ශක්ති ආධාරයෙන් විද්‍යුතය, ද සංකල්පය මේ නිර්මාණය වෙනුවේ මට සාහතික පත්‍ර ප්‍රමාණයක් ලැබිල තියනවා මම මෙන්නම ෆෑන් එක මේ කම්පියටර් කූඩිින් ෆෑන් එක භාවිතය විදුලයක් නිෂ්පාදනය කරලා ඒක එඩ බල්ප එකක් පත්තු කරා ඉස්සල්ල ඒ අදහස විතර ඒ කන්සෙප් එක විතරක් මම ශ්‍රී ලංකා නවනිි පැම් කොමිසමෙන් පැවැත්නු පලාත් තරගකට ඉදිරිපත් කර ඒ තරගෙන් මට කුසලතා සම්මානයක් හම්බුනා පලාාත්මට්ටමේ ඒක තමයි මේ සහතිගේ මේක තමයි මට ඉස්සල්ලම හම්බුුණ සසාහතිකය විදිරම පෙන්න්නන්නේ මොකද මේ මගේ අදහසට විතරක් දීපු සහතිකයා මේ සහතිගේ තමයි ම ඉන් පස්ස මේක මාතර කලාපේ විද්‍යා ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඒ මාතර කලාපෙන් ප්‍රථම ස්ථානයම හිමිකර ගත්ත ත්‍රික් මට්ටම ඉද්‍යා ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඒ ප්‍රදර්ශනයෙන් එ අරන්ගේ මම ප්‍රථම ස්ථානය දිනාගත්තා. මේසාහතිගේ මොටටු විශ්වවිද්‍යාලය තිබුණ නවනි පැම් ප්‍රදර්ශනයක් ඒ ප්‍රදර්ශනය දිරිපත් කරපු සහතිගේ තමයි මේකත්. මේ සහතිගේ. විදුල්ක කියලා ප්‍රදර්ශනයක් තිබුණBMමසිචච එක බලශක්ති සතිය වෙනුවෙන් ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර පුුස හතිකේ තමයි මේක මේසා හතිකේ ආචාර්ය චන්දන ජයරත්නම හතා විසින් වසරක් පාස තියෙන නවනිපැෑම් තරගයක් තියෙන ශ්‍රී ලංකා විද්‍යාපිවර්ධන සංගමය මගේ සමග එක්ව තියෙන තරගේ නවනිපැවම් තරන්ගේ ප්‍රථම ස්ථානය හම්බුුණ ඒකට හිමි සහතිගේ සහ රන් පදක්කම තමයි මේක මේක අවස්ථාවක් කර ගන්න මගේ රාහුල විද්‍යා මත රහුල විද්‍යාය විදහල් පත්තුමාට සහ නවනි පැ බාර ආචාර ගුරතුමීට ස්තුති කරන්න අනිවාරයම මම විශේෂ ස්තුතියක් පිළමන්න ඕන මගේ බාප්පට මොකද මගේ බාප්පා නවනි පැවුම්වලින් ගොඩක්ම ඉදිරිීට කියපු කෙනෙක් ඒතුමාර්මා විශේෂ ස්තුූතියක් දෙන්න ඕන ඒ අමතරව අවසාන්ට කියන්න කැමති මේක බලාගිෙනින්න අපේ පාස ශිෂ්්‍යයන්ට මගේ යාළුවන්ට මොනහරි ගැටලුවක් පැමිණිියොත් ඒ ගැටලුවට විසිදුමක් දෙන්න අනිවාර ගැන ගොඩක්දුරට හිතන්න නිදහසේ ඉන්න වෙලාට ගක්දුරට හිතත්්දිී ගොඩක් දේවල් හිතටෙන මොකද තාම අප රටේ සහ ලෝකේ හොයා ගත්ත දේවල් අවමයි හොයා තියෙන දේවල් ගොඩක් තියන එගනිසා මම මේක බලංගන්න සීලෝ දෙනාගෙන් ඉල්ලන්නේ නවනිපැවමක් කරන්න මොනොහරදයක් හිතල අනිවාර නව නිපැමක් කරන්න ඒගෙන් ඉදිරියට යන්න පුඩුවන් ගොඩදුරට මොකද රට අවශ්‍ය වෙන්නේ ඒවගේ පුද්ගලය